ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා අපිට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිතුමා හම්බෙන්න තියෙනවා කියලා. එතුමා හම්බුණාද ඔබතුමා? නෑ, එතුමාගෙන් තාම කිසිම කැඳවීමක් කරලා නැහැ. අපි බලාගෙන ඉන්නවා එතුමාට ගිහිල්ලා මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න. අපි හිතනවා මේ එතුමා කතාව කළේම දැන්නේ වැරදි දත්ත මත පදනම්ව. එතුම මෙහෙම කියනවා, ශ්‍රී ලංකා විදුලි බල පනතේ සඳහන් වන අන්දමට සාමාන්‍ය ප්‍රතිපත්තිය වෙන්නේ විදුලි මිල ගණන් පිළිබඳ උපදේශයන් නිකුත් කළ හැක්කේ ඇමතිතුමාට බවත්, එම ප්‍රතිපත්තීන් බදු ව්‍යුහ සිද්ධාන්තයකට අනුව හෝ වෙනත් සිද්ධාන්තයකට අනුව සැකසිය හැකි. පනතේ 30 වන වගන්තියේ 2 වන උපවගන්තියට අනුව මහජන උපයෝගිතා කොමිසම එය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. කිසිවෙකුට මෙයට පරිබාහිරව ක්‍රියාත්මක විය නොහැකි. මහජන උපයෝගිතා කොමිසමේ කෙටුම්පත එදා සකස් කළේ මම, එහි තිබෙන බලතල හා කා සතුව තියෙන්නේ කියලා මම හොඳින් දන්නවා කියලා. ඒතකොට ජනාධිපතිවරයා ධර්ණ ස්ථාවරය ඔය කියන විදිහට මහජන උපයෝගිතා කොමිසමට විදුලි බිල සංශෝධනයන් වළක්වන්නට කිසිදු අයිතියක් නැහැ කියන කාරණා. නෑ, අපේ විදුලි බිල සංශෝධනය වළක්වන්නේ නැහැ. අපි කරන්නේ විදුලි බිල සංශෝධන සඳහා යෝජනාවක් ආපුවාම ඒ යෝජනාව විද්‍යානුකූලව සාධාරණ නැද්ද කියන බලන්නේ කරන්නේ. එතකොට අපි දන්නවා මෙතුමාට මේ ක්‍රෙඩිට් එක යන්න ඕනම මේ වගේ පනතක්, ස්වාධීන පනතක් නිර්මාණය කිරීම එතුමාගේ කාලයේ 2012 කාලය ඇතුළත. ඒ පනත ඉතාම ස්වාධීනයි, ස්වාධීන වැඩ කිරීමට හැකියාව තියෙනවා. ඉතින් එතුමත් දන්නවා මම හිතන්නේ 2013-14 ඒ වගේම 2022 අගෝස්තු මාසයේ විදුලි බිල සංශෝධනය කරේ මේ කියන ක්‍රමවේද නෙවෙයි. ක්‍රමවේදය වුණේ යෝජනාව වෙනවා. ඒ යෝජනාව අපි ක්‍රියාත්මක කරනවා ඒ සාධන විදිහට බලලා. එතකොට ඔය වගේ ප්‍රතිපාදන දැන් අවුරුදු මේකේ තියෙනවා නම් එහෙම 2009 ඉඳන් 2022 දක්වා අවුරුදු 13ක් තිස්සේ ඒ ඇති නොවුණු ක්‍රමවේදයක් දැන් කතා කරන්නේ මොකක්ද? දැන් මේකට තියෙන මේ පසුබිම මොකක්ද? දැන් මේ චෙක්කල් මේක කරන්න පුළුවන් එහෙමනම් ඔය විදිහට කරන්න තිබ්බනේ එහෙම කරන්න බෑ. අපි දන්න හැටියට පනතේ තියෙන විධිවිධාන අනුව විදුලි බිල සංශෝධනය සඳහා අවසාන නිගමනය තීරණය ගන්නේ මහජන උපිතා කොමිසම සභාවෙන්. ඒක කැබිනට් එකෙන් නෙමෙයි ගන්නේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.